අපි රේසර් එක භාවිතයෙන් වැඩ කරද්දී කරන වැරදි කීපයක් ගැන කතා කරමු. ඇත්තටම අපි රේසර් එක භාවිත කරද්දී කරන එක වැරද්දක් තමයි මේ රේසර් එකෙන් තුඩෙන් කපන එක. මේ තුඩෙන් කපද්දී ගොඩක් අවධානයෙන් කපන්න ඕනේ. මොකද මේ තුඩ මේ අතර ඇනුනොත් ඒ පුද්ගලයාගේ හමට මේක ඇනෙනවා. ඒක බොහෝ දුරට වෙනවා. ඒක පුහුණු නුපුහුණු ඕනි කෙනෙකුට වෙන්න ඕනි වරද. ඒක එකක්. තව දෙයක් තමයි මේක අපි අපේ සේවාදායකයා ඉස්සරහ මෙහෙම කරකවන. ඒ කියන්නේ මූණ ළඟ තියාගෙන මෙහෙම කරකවනවා අකුලනවා මූණ ළඟ තියාගෙන වැඩ කරද්දී. ඒක අනිවාර්යයෙන් නවත්තන්න ඕන දෙයක්. මොකද ඒක අපිට ෂුවර් වුණාට අපි අතින් මොනවාරි මිස්ටේක් වෙලා මේ දැලිපිය අපි අතින් ගිලීලා විසික්කලා ගියොත් කෙලිම වදින්නේ ඒ මනුස්සයාගේ මූණේ. ඒක අනිවාර්යයෙන් නවත්තව. තව දෙයක් තමයි මේක නම් ගොඩක් විශේෂයි මටත් අත්දැකීම් තියෙනවා. මේ රේසර් එක අපි හැම වෙලාවෙම අකුලලා තමයි අපි ටේබල් එක උඩින් තියන්න ඕනේ. වැඩක් කරනකොට අපි ඒක ටේබල් එක උඩින් අනිවාර්යෙන් අකුලලා තියන්න ඕනේ. මේක තියන්නත් ඕනේ කතුරු තියෙන තැනකින් නෙවෙයි. කියන අපි නිතරම කතුරු ගන්නව නම් කොහෙද තියලා ගන්න කෙනෙක් නම් එහෙමනම් අනිවාර්යෙන් කතුරෙන් ඈත් කරලා තියන්න. මොකද අපි මේක සමහර රේසර් තියෙනවා මේක තද වුණ ගමන් මේක අනිත් පැත්තෙන් මතුවෙනවා තලේ. එතකොට අපි කතුර ගන්න අහක බලාගෙන හරි වෙන අවධානකින් කතුරක් ගත්තොත් අපිට මේක මිරිකිලා අනිත් පැත්තෙන් මේක මතුවෙලා කැපෙන්න පුළුවන්. දැන් මේ රේසරේ නම් එහෙම වෙන්නේ නැහැ. ගොඩක් තියෙනවා වෙළඳපොලේ ඒ කියන්නේ ප්‍රමිතින් අඩු ඒවා තියෙනවා. ඒවා මෙහෙම තද කරාම මේ පැත්තෙන් මතුවෙනවා. එතකොට අනිවාර්යෙන්ම මේක මිරිකලා හොම ගත්තේ ගමන් අනිත් පැත්තෙන් ඇවිල්ලා තලින් අපේ අත කැපෙනවා. ඊළඟ දේ තමයි අනිවාර්යෙන්ම අපි වැඩක් කරලා ඉවරනට පස්සේ අපි ඊළඟ සේවාදායකයා එන තුරු අපි ඊළඟ ඉස්සලා පරණ කපපු කොණ්ඩේ මේ රැවුලක් කපුවනම් ඒ කොණ්ඩේ කපපු ඒ බ්ලේඩ් එක මේක තියලා තියන්න එපා. අනිවාර්යෙන්ම අයින් කරලා තියන්න. මොකද මේක තියලා තිබ්බ වායක පුරුද්දක් වශයෙන් අයින් කර මේ අයින් කරලා තියෙනවනම් තලේ හුඟක් හොඳයි. මොකද එතකොට ආයේ ඔයාලට මේක අයින් කරන්න දෙයක් නැහැ. සමහරු තියන් ඉන්නවා මේ තලේ අර එන සේවාදායකයාට පෙන්නන්න. ඒ කියන්නේ මම බ්ලේඩ් එක අයින් කරලා අලුත් එකක් දැම්ම කියලා පෙන්නන්න අර පරණ එක මේ කලින් කපපු එක අයින් කරලා අලුත් එකක් දානවා. එහෙම තියාගන්න අවශ්‍ය නැහැ. ඇත්ත මෙහෙම මාරු කරන්න ඕන. මොකද මේ මේක තියාගන්නවා කියන්නේ බොහෝ දුරට අපිටත් අමතක වෙලා හදිසියට බ්ලේඩ් එක දැම්ම කියලා හිතලා පරණ එකෙම කපන්න ඉඩ තියෙනවා. ඒක ගොඩාක් වෙන දෙයක්. ඊළඟට තමයි අපි මෙහෙම වැඩක් කර කර ඉන්නකොට ඒක වැඩක් කර කර ඉඳලා අපි බ්ලේඩ් මේ රේසරේ අතර අරන් ඉන්නකොට රේසරේ මොන හරි වෙලා වැටෙන්න ගියොත් ඔය අතින් ඒක අල්ලන්න කරන්න යන්නත් එපා. ඒක වැටෙන්න දෙන්න බිමට. ඒක තමයි ගොඩක්ම ඒ කියන්නේ ආරක්ෂිත දේ. අපි ඒක මෙහෙම කපක අපි ඉන්නකොට හරි මෙහෙම ගත්තාම අපි අතින් ගැලවිලා මේක වැටෙන්න ගියොත් අනිවාර්යෙන් මේක අල්ලන්න කරන්න ගහලා මෙහෙම අල්ලන්න යන්න එපා. අනිවාර්යෙන් ඒක බිමට වැටෙන්න දෙන්න. මේ මොකද එහෙම අනතුරු වෙලා තියෙනවා. කියන්නේ මේක අල්ලන්න ගිහින් මේක මූණට හිටලා හේතුලා නැත්තම් මේකට වැදිලාද ඔය මේක තවත් උඩ ගිහිල්ලා ඔළුවට වැටිලා ඒ වගේ ප්‍රශ්න වෙනවා. කියන්නේ මොනවා හරි වෙලා හැමෝගෙම අතින් අත්වැරදීම් වෙනවනේ. ඉතින් එහෙම වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ වැරදි තියෙනවා. ඉතින් මේ වගේ වැරදි ඔයාගේ අතිනුත් වෙනවා නම් අනිවාර්යෙන් ඒවා බලපාන එක තමයි හොඳ. අපේ හැමෝගෙම ඇඟට හොඳයි එහෙම කරන එක.